එඒත් ඒවා කියළ සාර්ථනා කරනවා විශේෂයෙන්ම අද පවතින ඉවස්ථා අර්බූදය තැමේ අර්බුදයක් කියන්න මොකක්ද යැම්කිසි කාරණාවකට මත කීපයක් පලවීම තම අර්බුදය කියන්න ඉවස්ථා පිළිබඳ මත කීපයක් පළ වෙලා තිය ඒවා ඉවස්ථා පිළිබඳ මතකීපයක් පලවීමට හේතුව තමයි කරෝන දිය සමග මතිවරර්ණය කල් දැමීම. බලන්න ජනාධිපතිතුමා අපි දකින විදිට එතුමා දැංගෙවන්නේ අලුතැෙන් පත් එච්ච හැටනම ලක්ෂේක ජනවරමක් එක්කාපු ජනාධිපතිවරෙක් එතුමා දැග ගත කරන්නන්නේ ලදරුවා අදී ැන මුල් අවස්ථාව. තමන්ගේ තරතුරේ. දෙර්මේ අපි කැමති නෑ ලදරු අවදියදී අර දෙමවපියෝ දරුව පුංචිකාලි බලාගන්නවා. මොකද ළමයි වැටිලා පොළුවහෙම වැදුනොත් ඒක බලපාන්නේ ලොක වනාම ඒවගේ අදතියෙන මේ විවස්ථා අර්ගුදය අපි දකින විදියට අපි ප්‍රජයේ භාර දෙනකොට විස්සයි විස්සේහතරයිහිතය දක්වා අපි අතුරු සම්මත ගිනමකින් මුදල් අනුමත කරලා තිබුණ. පාලිමේන්තුව විසුරුවනකොට අපි මුදල් අනුමත කරලලා තිබුණ අතුරු සම්මත ගිනුමකි නමුත් ප්‍රශ්න වෙන්නේ තිස්සරරිතා ඉන්පස්සේ හතරවැනි මාසෙ තිස්තරිදා ඉන්පස්සේ නැවත මැතිවරණයක් තියනකං වියදංකිරීමේ ගැටලුව තිඒක නිසා මේ ගැටලුවේදී අපි ඩකිනෝප් මුල්ලේ බලතල තියෙන්න්නේ පාල්ලිමේන්තුවට ජනාධිපතිට බලයක් තියනවා අලුත්පාල්ලිමේන්තුවක් හැඳවල අලුත්පාල්ලිමේන්තුවක් පත්කරලා ඒ අලුත්පාල්ලිමේන්තුවේ මාසතුනක් වියදමට කියන්නේ අයවයක් ඉදිරිපත් කිරීමට ගතවන කාලයට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ජනාධපතිට බලය තියනවා පාලිමේන්තුුවක් පත්වනාට පස්සේ පත්වෙච්ච දින ඉදලා. රැස්වච්ච දින ඉදලා මාස තුනකට එතුමාට පුළුවන්කම තියෙනවා මුදල් ඒකා බද්ධාර මුදලෙන් අරගැෙන පාවිච්චි කර. හැබැයි මේ දැන් මෙතෙන තියෙන මේ කාලය නොනගතේ කාල්. මේකතමයි ගැටගයි අප. අපි දකිනවා දැම් මෙතැන තියෙන තත්වට මේ විවස්ථාව අනුකෝ වවස්ථාව ලිය විල්ලක් මේකට අපි කවරුත් ගරු කරන්න ඕනේ අපි කවරුත් මේකට දිවුරුන් දෙෙනවා අන්ඩුකක් ්‍යස්ථාවට ගරු කරන්න එක ආරක්ෂා කරන්න අපි බැඳි ලහින්නවා අපි ජනාධි පයිතුමාට අපි සමකි ජන බල වේගේ හැටියට අපේ සජිත් ප්‍රේම දාස මයිතුමා ඇතුව අප කණ්ඩායම අපි එතුමට කිව්වේ එතුමට පහසුවක් පවෙන්න එතුමට නැතු මේ මේ පාලිමේන්තුව මේ අපට කැදවීමේ මේ රුදාවක් නෑ මේ පාලිමේන්තුට අපි නැවත්ත පත්වෙන්න්න අපි දන්නවා මොකද මේ මේ පාලිමේෙන්තුව පරණයි මේ පාලිමෙන්තුව පිලිනුයි මේ පාලිමෙන්න්තුවේ දෙේශේ සිපාම ොන න නෑ ඒමනෙ දැම් මේ මතය ගොඩ්ඩ කලතියෙන් හරි දං අපි බල මේ අලු දේශපන්න්න මේ දේශපාන්න පක්ෂම නමෝ ජනතිී තියන්න මේ පරණ පාලිමේන්තුවේ ඉන්න සේයට අනුවක් පමණ මේකට නාමෝ ජනාතිී ල තියන එෙමන ඒ අයගින් බෞතරයක් නැවත පරණ පාලිමේන්තුව අය මේ නො ජපී අතිකරු ජනාධිපයිතුමාට රටට මේ රට පත්වලාචයන තත්ත්ය තුළ එතුමට විවස්ථාව කඩනොකර කෝමද මේ මුල්ලේ බලතල එතුමා ක්‍රියාත්ම කරන්න. අපි දන්නවා අපි මේ දියවිල්ලටම යටවෙලා අපි නෑ. අපි අපි රජයට සාහිධීමක් චඩරිර්තමයි පාලිමේතුව රස් කරන්න කියන එක ඒ ඒකේ ජනාධි පයිතුමාටක කරන්න පුළුවන් නොකර ඉන්න පුලො ඒක අපට ගැටලුවක් නෑ හැයි. එතුමාට යම් කාලෙ මේකට වගකීමක් දරන්ඩ වෙන. අන ඒක කැනහි තරතම අපි මේ දේකිව්වේ එම නිසා දෑ එතුමට සමාට දෝෂාභියෝගයක් කෙන්ට පුළුව. තේ න දැන් අපි පාලිමේතු කැදෙව්වා කියලා හෙම අපි අගමයිතුමා ආස් කල්ලා අර දින පනස් දෙක අර්බුදය වගේ අර්බුදයක් නිර්මාණය කරලා ආණ්ඩුවාරගෙන එහෙම කරන්න අපට අවශ්‍යනය අපි ජනතාවගෙන් බලය ගන්න මැතිවරණයකට ගිහිල්ලා. ඒ ජනතාව පට බලය ලබාදෙන දවස අපි බය ලබාගෙන ක්‍රියාත්මත්ක් වෙනවා හැබැයි අපි මේ ජනාධපතිට මේ රට පත්වලා තියෙන තත්වයට උදව්වක් කිරීමදම අපේ අරමුුණද. ඒක නිසා අපි එතුමට කිව්වා එතුමට ඒක තියෙනවා මේ අත පුච්චගන්න නැතුවර. එතුමට පුළුවන් කරන්න කාරණ දෙකක් එකක් තමයි අධිකරණනේ ශ්‍රේෂ්ඨාධිකරණය මතය වීමස. ඒම නැත්තන් එතුම පාල්ලිමේන්තුව කැඳවලා ඒ මුල්ලේ මෙමටික අනුමත කරලා. නමත කරවා ගැනීම අපි ලෑස්්තිි ඕන වෙලාව. හැබැයි මන්දන්න ඇතුට කවරපද දෙස්තනවද කියලා මේ සම්බන්ධෙන් අපි ලිපිමගින් දැනුන්දුන්න අපි නාමෝජනාදීල දොට්ට බැහලා අපි කිව්ව අපි නාමයෝජනා දන්්ඩ කලින් කිව්ව මේ කොම අපි කියලල් කිව්ේ මේ රටවෙනුවෙන් ජනත වෙනුවෙන්. රජය වෙනුවෙන්. එකන ගනාාධි පයිතුමාගේ මේ මේ ලපටිකාල එහෙම නැත්තම්ේ එතුම මේ විවස්ථා ගලේ ඔලුුව හප්ප ගන්න නැතුව. අදුව මේ ප්‍රශ්ට ම දල හොමද ඉස්රහටයන්න කියන කාරනාවතමයි වැදගත්තුන්නේේ අපට නැතුව මේ පාලිමේතු කැඳීමේ අපට අවශ්‍යතාවයක් නෑ ඒක මොකද අපි මැතිවර්ණයකට නාමයෝජන දීන තියෙන අපි දන්න චන්දෙන්ගන්න. නමුත් අපි අපි කල්පනක රවිිපක්ෂයට රජවයට සහ දියේතුයි කිය. එටතිඒ ගනන් ගන්නන්නේන මන්දන්න ඇතුමට උදස් දෙන්නේ කව්දිකල මංගල සමරයා ඇතුමල පියක්කිගේ ල්ම ප පල දට නිරාධය කඋත්තරය වලති වුණ. ඒකත් ප්‍රශ්යක් න හැබැයි දැන් අපට තියෙනවා තැමතිි දක් අ එකක වෙලා ක්ෂාන්දිිකා මැත්මය ලක්ෂන් කදිරගාම ගාතනය වෙලාවේ පාලිමේන්තුූ පැද හැඳවලා එතුමා එතුමිය හදි සිනීතිය හදිසිනීතිය යට හදි සිනීතිය අලුමත කර ගක්තා මට මතකයි ඒක ඉවට මේක අපි විවිධ වග කීම් දර්ලා තිය අපි අර මේ මේ සඳුන් වෙලෙන්දත් එක්ක හිටියම සඳුන් නික්්‍ය නැතිවුණනාට ළඟ හිතයක් සුවෝඳ හමනෝ වගේ අපි අවුරුදු තියහතරයක් මේ පාලිමේන්තුව කටයුතු කරලා තිය අපි මහනකූ ්‍යවස්ථාව ස්ථාර්ල වනේ නැතිවුණනාට අපි ලොවස්ල උනේ නැතිවුුණාට අපිත් මේ පාලිමේන්තුවේ මුල්ලෙ කටුතු පිළිබඳව සම්්‍රදායන් පිළිබඳව ඒ වගේම ඒ මුල්ල බලතල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අයවයක් පිළිබඳ කොහොමද කටයුතු කරන්නට මත් අයයි දිරිපත් කල තිය ප්‍රධාන ඇැතිවරය මුදල් මැතිවර හැකිිය ඒක නිසා අපි මේ මේ මුල්ලෙ රෙදුුලාසි මේ මුල්ලෙ විනය මේක ත අපිට මිනිස්සුන්ට චෝදනා කරන්න පුුවන් මේ රට බානක තත්වකට පත් වෙලා තියෙන් ඒ වෙලාවවි පක්ෂේ මේ බලය ග්ඩ කෑතරක කනය අපේ කිසි මෙම උමනාවක්කාසාාවක් පටකදයා ගණක ඒක නිසා අපි නතිනෝ සුනාමියාව රටේ අවාසනාවට පාලකන්ගේ වාසනාව ඊළඟට යුද්ධාව සටේ අවාසනාවට පාලතීන්ගේ වාසනාව. ඊළඟට කොරෝනාව ජනතාවගයා වාර්සනාවට පාලකීන්ගේ වාසනාව අපට කියන්න තියන්නේ එක. ඉතින් බලන්න ඊළඟට අපි මතක් කරනවා මේ පළවෙනි රෝගයා අපට දිනේ තමයි මාර්ත දාහයි දැන්ට මුළු දිනගරන්න පනස් පහක් කවෙලාට. ක්ෂ පරීක්ෂණ කර තියන විසි හද්දහස් අටසය විසිකගට. දිනට දල්ල පරීක්ෂණ ගරන තියෙන්නේෙ පන්සිය පහයි. පරීක්ෂණ වැඩිකරේ අපප්‍රියල් මාසය විසි තුන්ගනිට. එතකොට රෝගීන් ගරන තුන්සිියය හැක තුනයි. අපි මුල ඉඳල මත්තුව මේ පරීක්ෂණ වැඩි කරන්න. ඒ වගේම අපි කිව්වා මේ යපෝර්ටක වහන් මැතුවන්න්නේ නාෝජන ගණඩොවන්නනි යපෝටික වැැන්න. ගඩ බුණු ආරක්ෂාකාරී ප්‍රියවරවල් දත් කියෙන පලවෙනි රෝගී හමුවෙලා ඇයව සුව කරලා ඇයට තොත්තුදීල ලෝකෙට කිව්වා මෙන්න චිත්‍රපටි හැතුවා සංචාරයට සුළසුර හට මේ රටට එන්න මේරකේ හෙම තර්ජනයක් නෑ බයක් නෑ ඉතාලිය අපි අවධාන යොමුරේ ීනය ගැන අපි අවධන යරෝපය ගැන යොමුර නෑ අපි ඉන්දාව ගැන මලේයාව ඉදුනනිීසිාව ගැන අපි අවධන යමුරේන පෙරටල්වලින්. ර රෝගන්න ට ඒක නිසා අපේ කිසිම සැලැස්මක් තිබුණ නෑ එදා වේලටුවස් වගේ එවල ඒවලේ මේ මේ කරුමේට ආද මේ රටේ ජනතාවට මූනදන්නඩ වෙලා තියනවා නොයිදිමක් විදිට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශන වෙනුවට ඒගොන් හිතුවක්කාර විදිට ගත් ක්‍රියාමාර්ගනිසා හද මේ බර කොරෝනාා බර මේ රටේ ජනතාවට. අපට තිබුණ එත එරයිවල් එක අපට ඒ වහගන්න බැරි වුණා තෙන ඒ රට ඇතුල්ලන්නට තියන එක මාර්ගය ගුවන් තොටපල් අපඒ එක හරිට වහගන්නබ නමුත් අපි දැක්කා ලෝකේ චීනේයට ගොඩබිමෙන් මායින් වෙලා තියෙන රටවල් සමන්ග රටවල් බේරග. අපි ගත්තොත් නියෙන් මාරය බියට්නාමේ වගේ රටවල් එගොල්ලම් බේරුුණා ඒක නිසා අපිට මේක කණගාටුදායක තත්ත්වයක් අදේ ව ඒඒ එක අපි දැනුත් කියනවා දැමේ මැතිවන්න තියන්ට ලොකුම කරදිර දැබලන්න එතුමා ජාතියාමතලා. ැම පරික්්පු අඩුරක් තැන් සැමන් පරික්පු අඩුවට හම්බේනවා තෙල්මිලලා අඩුකරන්ඩි කලා තිරික් කලේ ගියා මහින්ද මහත්තවෙෙ දන් කෙල් අඩුවට හම්බේෙනවාත් ඒක නිසා මේ වගේ ජනතාවට සහන දේතු අවස්ථාව අද මේ රටේ ගනතාව මේ මේ දින පනස් පහක්විතර ලොක්්ඩවුන් වෙලා මුොළු රටම ඒ ඒකේ තමන්ගේ රැකී රක්ෂා නැතිවෙලා දහස්ථානකට දිීවරයන්ට දිීවර කර්මාන්තය ගොවියන්ට ගොවි තැන වි්‍යාපාරිකන්ට ව්‍යාපාර මෙසිියල්ල අහහිමිවෙලා ද ජනතාව නිවාසාඩස්සිය ජීවත් වෙනවා මාසගාන. එක මේකට මොකත මේට තියන විසඳුම මොකත මේකට ජනතාවර දීපු දේව ඒවත් අද ජනතාවටඒ සානාධාර සහහිම ලබන්දීම කිසි උමනාවක් නෑ. ති අපි දැන්තියවා දැන්වත් අඩුගානය දිනකට පරීක්ෂණ කරලා තියෙනවා මමාර්තු හිල අපේල් විසතුර දක්වා දොස්ථාස් පන්සි හැට. දිනක දළ පරීක්ෂණ ගාන දෙසිී අස්සූ පහයි දිනහතලි සතර තර අපිියල් විස්තුන සිට මැ හතර දක්වා පරීක්ෂණ ගාන පාලොස්ථාස් දෙසිය හැට අටයි. එටකොට දිනක ද පරිීක්ෂණ පරීක්ෂණ වැඩිකරට පසේ එක්දහස් දෙසීය හත්ත දෙකක් දින දොළහක් දැන්ට පරීක්ෂණ කරන අපි කියන්න මේ ගාන මේ PිසිCR පරීක්ෂණ දෙදස් පන්සිීය තුන් දහ දක්වා වැඩි කරන්න. මේ මොක ද ලංකාවේ වැඩිම ජනගානයක් නියෝජනය කරන. ගම්පහා කොළඹ කළුතර මේ දිස්ටික්්ට තුළේ හැදිරීටේ තාම ඉවත්තර ගණඩ බැරුව ඉන්න අ්ඩුව චන්දය ඇතියන්නආද.නය දැන් අද මේ වෙනකුට සොල්දාදවා මැරී වැටෙනෝ. සමාරවිට ඒ කියන්න මේ අපස්මාරයකය මං හිතන් නැකවදාක්ත් සොල්දාදුවකුට අපස්මාරය හැදී කියන මොකද ගූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා ඒවගේම ඔවන්ගේ ෆිට්නස් බලනු ඒක නිසා මේ අද දැන් අපට පේනවා මේ ආණ්ඩුව රැවටෙලි කාරී වැඩපිළිවලකට බොරු ගනම් බොරු හිලාව් හතේතියාගන්න හැතුවා බොහම අමාරුවෙන්ඒක දැන් නොමේ වුුණ හතේතියාගන්න හැතුව මරණගා තිඒක නිසා අපට පේනවා මරණ ගාන හතනෙමේ දැමිය ඇන්නේ මීවුණනවලි අපස්මාරෙක් එදකොට වෙනත් වෙනත් හර්ද රෝග එතකොට වෙනත් කිබ්නිි මේ කියන්නේ නැත්තං වහුගඩු රෝග මේ වගේ විවිධ හේතු කියලා මේ මේවා වසංකරලා අද ජනතාව මත මේ බර පටවන්න අහදනවා. පවිත්තා නෝනගේ අපවිත්‍ර කතාව. දැන් ඇය කියනවා පවිත්්‍ර නෝන කියනවා. සේට පණහාකට පුළුවන්ලු මේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකර මේ රෝගය දරාගෙන ඉන්න. කලින් වෛද්‍යවරුේසියට විස්සයි. දැන් සියයට පනහා එනම් මේ පවිත්‍ර නෝනගේ අපවිත්ත්‍ර කතාාවෙන්ම අපට පැහැදිලි වෙනවා. ගොන්න තරම් භානකති කියලා ද මේ රටේ තියෙන කොරන වසංගතයේ තත්ත්වය මේ ජ ජන ජීවිතත් එක්ක පන්ඳු ගණ්ඩෙ පා සෙල්ලන් කරන්ඩ එපා අපි ආන්ඩුවට කියන. ඔගලන්ට බයඔන්නම් බල ග්ඩ ලේ තියාගන්න බලය පාවිච්චි කරන්න හැබැයි මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්නේපා. ඉවගේම අපි බොරතෙල් මිලගත්ත බොරතෙල්මිල දැන් ොල විසි එකයි දක්ශම එකයි හතායි ඒක වවාසිය ජනතාවට ලැබිලනය පරිපෝලින් සැමන්වොලින් දෙෙනනක් එක දුන් නෙත් නෑ එඒන අපි සල් නෝවට මුද්‍රණය කරණිකල දැ ඇැමතිවරු කියර මුදල් නෝටු මුද්‍රණය කළලා බෙදාහරන්න කියට මේ වෙනකොට බිලියන දෙසිය දහතුනක් එගැන කෝටි විසිෙක් දා ස්තුන්සීයක් මුද්‍රණය කරලා තිය මේ වෙනකොට එතකොට ඒ දල් දරනය කරීම තුළල එක පැත්තකින් ඩොලරකයිගේ ඉහලයනො රුපියල බාල්ගන නමුත් අද රුපියල ස්ථාවර වුණනාකිව දිියපට ේනවා රෘපියල ඉස්ථාවර වෙන්න ක්‍රමයක් නෑ විදේශ මුදල් ලැබිල තියනවා. ඒ ලැබි තිබුණවා නිසා තමයි අපට මංහිතන්නේ ඒ තත්වය ඇති වනේ. ඉතිං දැ අපි දන්නවා සල්ලි තියෙනව නම් එතන බැසි දය සල්ලි කොතනට එතන බැසින්. සිල් රාජක්ෂ ආර්ථික පුන්රජීන රිත්තාවය තුරන්කිරීමේ කාර්ය සාධක බලකායට පත්කිරීම අපට ගැටලු සාගතයි. තිේරනාද. අපි එදත්කිව්වා ප්‍රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ මුල්ලේ කළමනා කරනේ සියයට හැට පහක් අතට අරගෙන ඒ දූෂණවලට චෝදනා දූෂණ චෝදනාවයට ලක්කුණනා කියල ඔවතාමත් ඇමෙරිකානු පුරවැසි ජනතා ගැටලොෝ හඳුරන්නේ නෑ මුදල් ලබාදීම ක්‍රමවත් නෑ අප රුපියාල් ආණ්ඩුවක දහ දාක්දෙනව කියල පඳදාාදුන්නා. පන්දහතුන්ට නෑ මේ දුපපතුන්ට පන්දහ ලැබිලනෑ. අ මහින්දදානන්ද කියයනවගේ පන්දාහ ලැිලා තියන ස්තියන ේන් දාගත්ත බ්‍රේෂ්ට දාගත්තායට හම්වෙලාතියන නමු දුපතුන්ට ලැිලනෑ. එකකනිසා මේ සාධාරණී කරය කරන්න මේ රටේ ජනතාවගේ මුදල් මේ බෙදන්නේ මේ බෙදල් මුදල් බෙදන්නේ පහල දේශපාල නායකත්තේ පලාත්පාල නියෝජිතයෝ. සමාර අපි දැක්ත සමාර පලාාත්පාලන නියෝජීතයෝ මුදල් බෙදනකට වීඩියෝ කරා කියලා. පොල ලල් රගෙන පොලිසි ලට පමල්ිරලා පොලිසියෙන් අරගෙන ගේල්ල පොලිසිේ හභස්සනක හඳවාගෙන දලා ඒ ජනතාවගේ විරෝධේ මැත එ වවනි අයි නිදස් කරන්න සිද්ධවෙලාද කියලලා විපක්ෂණයක තුමා පව මට කතා කර ඒ තරුණු සම්බන්න්නේ. ඒක නිසා මේ මාධ්‍ය නිදහස මතක තියාගන ලබ්බට තිීපු අත තමයි පහලට තියන්නේ අද සමාජ්‍ය මධ්‍ය දාලවලට අද එය ගැනල්ලා හිරකරනවා හඳවගන්නවා සද ක ගෙන හතර ත් ට ගෙන. නිසා මේ ්‍රජාන්ත්‍ර විරෝධී වැඩපිලිවර වැඩපිළිවලක් කරා තමයි මේ මිල්ටරි කරනය කරා තමයි මේ රජයේ ගමන් කරන්න. එක නිසා මහිතන්යක් කවදාවත් රට යහපතක් වෙනවා කිය. සමා ුත්තනව සුදුරු ආක්ඥාදායකත්යේ හොඳයි කියලා. ලෝක බීවිවෙච්ච හම සුඳරු ක්ඥ්‍යාදායකෙක්ම රුතුර ආඥ්‍යාදායකෙක් පට පත් කලා තිය. ඉතිං අපි කියන්නේ ලැබුණු විශේද විදේ ශාධාර පදනම් කරගෙන එක් පගුලට රුපියල් දහදා. න පුලට රුපියල් දාදක් ඒවගේම වැන්දබුවන් ඒවගේම විවිධ රෝගවලින් පෙළෙනාය ඒ අට ජීවත්වීම සඳහා සැබෑ සානාධාරයක් ලබාදියේතිීල් කලා අපි ආණ්ඩුවට යෝජනා කර. ඉතින් අපි මහින්ද මහත්්‍ය මේ වෙරදනම් කෝපිබීල කතාගරලා ගේම සපෝරු කරගන්න මේ සැරේ පන පාලි ොන්තුවල හිටපොය කතානාය කළට මන්තිවරුන්ට. ඇැරන් තා කල්ලතිවු අපි වර්නය කර අපි වර්ජනය කරේ ඒක කතා සාපපුව ඒ කතා සාපට ගොල්ලන්ඩ සුදුණු ගන්න අපට යන්න්න කිසිමුණාවක් නෑ. හැබැයි අපි මෙතෙක්කල් කියපු කාරණා පිළිබඳ රජ අවධානය ොමුරන. සමග ජනබලේගගේ යවන ලිියමට අඩුගානේ සාධරණ පිළිතුරක් ලබාදුන් වනා. අපට පුළුවන් කම තියෙනවාව එවැනි සාපච්චාවලට සභාගය. එකක නිසා අපි රජයට කියනවා ඩක් නිස් ැරි මැරි වැ ර ල් ැර ට වු. ඇයි හෙම වුණේ මේ මේ කොරෝන ප්‍රශ්යට මූුණ දෙෙන වෛද්‍යවරුන්ට සෝදාාදුවන්ට ත්‍රවිදහමුදාවට මේයට ආරක්‍ෂාකාරී ඇඳුම්කට්ටල සයේ උපකරන මේ වෙනකන් ලබා දෙන්න අපෝසත් කලා තියෙනවා මේ ආණ්ඩුව මේක අස්සමත් රජය අපි ජනාධිපයිතුමාට කියනවා අදවත් දැන්වත් අපි බල කරල ගේනවා ජනපයිතුමාට කරුණා කරලා මේ ජනතාවත් එක්ක ජැටන චන්දෙතියන්ට කලින් කරුණා කරලා සෞඛ්‍ය සේවාේ ඉන්න අයට මේගේ ත්‍රවිදහමුද ආරක්ෂංශ ග්‍රාම නිලධාරිවරු සමුෘධි සංවර්ධන නිලධාරී සංවර්ධන නිලධාරිී මේ වගේ අයට කරුණා කරලා මේ ආරක්ෂක ඇඳුම් කට්ටන ලබා දෙන්න මේක ව්‍යාප්තවීමේ රාජ්‍ය ආන්ත්‍රණයෙන් ව්‍යාක්තවීමට ඉඩාරින්නේ නැතුව අපි දැක්කා ශ්‍රවිදහමුදාවට වෙෙච්ච න අබහක්්‍ය සම්පන්න තත්නේ. ද සොල්දාදුවන් ගැන ඕුන් තමයි මේ විරෝධාර සොල්දාදුව තමයි මේ සෞ්‍ය සේවේ නිලධාරි සමඟ පාරට බැහැල ඒ අ ඒස්වාගැනීමට බුද්්‍යංශ අත්කඩංගුවට ගැනීමට ඉතා විශිෂ්ට මේ වරක්තර අපික ආගේ කරනවා. අපි 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 රජයට සාහිධෙනකම රජයම් හොඳවැඩක්රඩන්න අප ගැන අපි අපිකට ගෞරව කරනවා. අපිය අනුමත කරනවා. හැබැයි නමුත් ඔවන්ගේ ආරක්ෂ පිරි මඳ තුට්ටුවකට මයින්ංකරනේ ආන්දි. අද ඔුන්. මැරිීවැටන තත්වේට ස්‍රවිධාමු දාව සොල්දදාද මැරි වැටන ත්වයකට පත් කල්ල තියෙනවා ුද්ධයකිින්න්නවේ මැරෙන්න්නේ වෛරසේකි. ඒකනිසාපි ආන්දටි කියවවා පරුණා කරලා. ඉපක්ෂ හැගේයට අපි සමග ජනබල වේගේ අපේ සියලු දේශපාන්න පක්ෂ ඒ අපි ඔක්පොම කතා කරල ඔබතුමාට සයවෙන්න ජනපයිතුමට සෑය වන්න එතතුමට උද කරන්න අපි ලෑස්ටිවන්. නව තෙතුමයික ප්‍රතික්ෂයප කරනවනා අපට තියෙන්නේ එල්ිය ඉන්ඳගෙන අපේ හඬනගන්න අපි කියන්නන්නේ මෙල මැතිවරන යක් නවේ වශ. ර කල නතාවගේ ජීවිත ආරක්ෂාව මේ රටේ ආරක්ෂාව මේ වරස මටන් තුළන් කිරීමම සඳ ගතයිතු පිියරවල් ගැනීමට ක්‍රියා කරන්න කියලාපේ ජනපයිතු මටත් පරජයටත් බල කරනවා පොමිස්තු.